ඒ 2004 වසරේ දෙසැම්බර් මස 26 වෙනිදායි මේට වසර 15කට පෙර සියලු ලාංකික හදවත් මොහොතකට නතර කර දිනයක්. නතරට පසු දිනේ වූ එදින උඳුවප් පොහොය දිනේද යෙදී තිබුණා. වෙලාව සටහන් වුණේ උදැසන 9 පසුවේ විනාඩි 25ක් ලෙසින්. මේ සුන්දර දූපත වටකරගත් මහ සයුරද සුපුරුදු පරිදි සිහිල් මදනල සමග නැලවෙමින් නත්තල් සිසිල විඳගනිමින් උන්නා. නමුත් කිසිවෙකුත් නොදැන සිටි ඒ ඛේදනීය නිමේෂය උදා වුණේ සියල්ලන්ගේ සිත් තුළ තිබූ සොම්නස පිරි බලාපොරොත්තු සුළු විසුණු කරමින්. ජාති ආගම් බේද නොසලකා අහස් ගැඹ දෙසට ඉහළ නැගී දල රළපෙළ කම්පාවට පත් කළේ දකුණු ආසියාව පමණක් නොව මුළු මහත් ලෝකයමයි. ඉන්දුනීසියාවට ආසන්න සුමාත්‍රා දූපත්වලට ආසන්නේ රික්ටර් මාපාංක 9ක් සටහන් කරමින් නැති වූ දරුණු භූකම්පනයත් සමග ඉහළ නැගී සුනාමි රළ රටවල් 11ක පුද්ගලින්ට සිය නෑදෑ සිය මිතුරන් අඹ දරුවන් දෙමාපියන් සෙනෙහිවන්තයින් අහිමි කළා. අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ එදින උදැසන 6:58ට මේ මහා භූකම්පනය සටහන් වූ අතර දරුණු සුනාමි රළ පහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළේ උදැසන 7:28ට පමණයි. අනතුරුව ඒ ප්‍රචණ්ඩ රළපහරම උදැසන 8:50 වන විට පළමු වරට ලක්දිවට කඩා වැදුනේ කිසිදු භේදයකින් තොරව අප නැසියන් බෙලිගන්නටයි. ඉන්පසු ගත වූ පැය කිහිපයක් තුළ සිදු වූ සෑම සිදුවීමක්ම අපට ඉතිරි කළේ ඉතිහාසයක ඛේදවාචකයක අඳුරු මතකයන් පමණයි. අඩි 30ක් 40ක් දක්වා ඉහළට නැගුණු සිත් පිත් නැති සුනාමි රළපහර ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ තායිලන්තය යන ආසියාතික රටවල දුක්බර මතකයන් ඉතිරි කරන්නට සමත් වුණා. ඉන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,03,000කට අධිකයි. මෙරට තුල පමණක් 30,957 දෙනෙකුගේ සුසුම් සයුරට මුසවද තවමත් නිල නොවන වාර්තාවලට අනුව ජීවිතය අහිමි වූ පිරිස 50,000ක් පමණ වන බව සඳහන් වනවා. මේ අඳුරු දිනේ ඉතිහාසගත දරුණුතම අනතුරක් ලෙස හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරද සිදු වුණා. එහි ගමන්ගත් 1,270කගේ ජීවිතද සයුරු රළ සමග ඈතට ඇදී ගොස් තිබුණා. ප්‍රචණ්ඩ රළපෙළ කිසිවක් නොකළ විලසින් යළි දියඹ කරා ඇදී ගියේ ආදරය, සෙනෙහස, බැඳීම් මේ සියල්ල උදුරා ගනිමින් දහස් ගණනකගේ දිවි ගමන නිම කරවූ සුනාමි රළ තවත් දහස් ගණනකට ඇඳිවත පමණක් ඉතිරි කළා. ඒ අඳුරු මතකයන්ට වසර 15ක් ගතවන අද දිනේ වන විට සමුදුර සිය සුපුරුදු ජීවන ගීය ගයමින් වෙරළ මත සිටගෙන ඉන්නා ඕනෑම කෙනෙකුගේ දෙපසින්ම දියඹට ඇදී යන්නේ වසර කිහිපයකට පෙර තමා කළ දරුණු විපත ගැන හාන් කවිසයක් හෝ නොදන්න අයරෙන්. එදා නටබුණු බොහෝ ජීවිත මෙන්ම ගොඩනැගිලිද අද යළි ගොඩනැගී තිබුණද පුරා වෘත්තයන් යථාර්ථයක් කළ මේ කඳුළු කතාව කිසි දිනක කිසිවෙකුගේ මතකයෙන් මැකී නොයනු ඇති. සුනාමි ව්‍යසනයෙන් මේකේ ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පින් පැමිණවීම ප්‍රධාන තේමාව කරගත් ජාතික සුරක්ෂිතතා දිනය අද දින සමරනු ලැබුවා. ජාතික සුරක්ෂිතතා දින ප්‍රධාන සමරුම් උත්සවය හික්කඩුව තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරකය අභිස්සදී අද පෙරවරුවේ පැවැත්වුණා. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරීම සඳහා අද දිනේ පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබුවා. මේ අතර පැරැලියේදී අනතුරට ලක්ව දුම්රිය එන්ජිම සහිත විශේෂ දුම්රියක් අද දින දහවනේ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. ස
සුනාමි ඛේදවාචකයේ සිදුවේ වසර 15ක් සැපරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම නිල නිවසේදී සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකින්න ලැබුවා. රත්නපුර නවනගරයේ පිහිටි සබරකමු පළාත් සභා පරිශ්‍රයේදීද සුනාමි ඛේදවාචකයෙන් මියගිය අය සිහිපත් කෙරුණා. විනාඩි 2ක නිශ්ශබ්දතාවය ඊට පළත් ආණ්ඩුකාරය ටිකිරිකොප්පැකටුව මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේද සුනාමියෙන් මියගිය අය සිහිපත් කළේ මේ ආකාරයෙන්. හැටන් නගරයේ පුංචි බෝධි අසරදී මියගිය අයට පින් අනුමෝදන් කරමින් පහන් දල්වා නිශ්ශබ්දතාවයක නිරත වුණා. එම කාලය තුළ හැටන් නගරයේ රථවාහන ගමනාගමනයේද නතර කිරීමට හැටන් පොලිසියේ රථවාහනංශය නිලධාරීන් කටයුතු කළා. හැටන් නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය මගින් සුනාමි ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කළේ මේ ආකාරයෙන්. මඩකලපුව නාවල්දී අනුස්මරණ ස්මාරකය අසල මියගිය අයගේ ඡායාරූප තබා සුනාමියෙන් මියගිය අය අනුස්මරණය කෙරුණේ මෙලෙසින්. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුනාමි ව්‍යසනයෙන් මියගිය අය අනුස්මරණය කෙරුණා. ඊට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.